අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14ක් අවුරුදු 50කට IOCට මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41 දෙනෙකු ආරක්ෂාව වෙනුවෙන් තුන්වන මාත්‍රාව ලබා ගන්න ආචාර්ය චන්දිම ජීවන්දර ඉල්ලයි එළඹෙන උත්සව සමය තීරණාත්මකයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් අනතුරු ඇඟවීමක් මහා බ්‍රිතාන්‍ය තුල බරපතල ලෙස PCR හිඟයක් ජංගම පරීක්ෂණ ඇන හිටි ලබන පෙබරවාරි වන විට PCR කට්ටල ප්‍රමාණය 3 ගුණයකින් වැඩි කරන බව සජිත් චාවිට් කියයි දේශීය හා විදේශීය මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ජනවාරි 3 වනදා සිට හිතුමතේ පොහොර විකුණන මාෆියා කරුවන් පොලිසිය මිරිහාන කිරිකඩේට සීල් තැබූ කතාව බොරුවක් පොලිසිය කියයි රත්රන් සල්ලි වෙනුවට දැන් හොරකම් කරන එළවලු අලුත් අවුරුද්දටත් ගෑස් පෝලිම් කුකුළු මස් රුපියල් 50කින් බිත්තරයක් රුපියල් 2කින් අඩු කිරීමට රාජ්‍ය ඇමති DB සූදානමින් දැන් දේශීය පුවත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99.14ක් තවත් අවුරුදු 50කට ඉන්දියාවේ IOC සමාගමට ලබා දෙන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල මහතා පවසනවා ඉදිරි තෙල් ටැංකි 61කින් 51 කොටස් ඛනිජ තෙල් සංස්ථාවට අයත් වෙන බවයි ඇමතිවරයා පවසන්නේ එම තෙල් ටැංකි 60 149 කොටස් නව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා අමාත්‍යවරයා මෙතරතුරු ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග පමණ හවුලේ සංවර්ධනය කරන්න 1987 ජූලි මාසේ 29 වෙනිදා එකඟතාවයකට එළඹුණා. එකඟතාවය වුණේ හවුලේ සංවර්ධනය කරන්න. හැබැයි 2003 පෙබරවාරි මාසේ 7 වෙනිදා සංකල ගිවිසුමෙන් ටැංකි 99ම 35 වසරකට ඉන්දියාවට බාර දීමක් සිද්ධ වුණා. අපි ඉන්දියාව සමග ඇති කරගත් එකඟතාවයේ අනුව තෙල් ටැංකි 99න් 24ක් ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබා දෙනවා. ඒ අනුව 1987 දී හවුලේ සංවර්ධනය කරනවාය කියලා ඇති කරගත්ත එකඟතාවයේ ටැංකි 24ක් මුදවා ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම දැනට ලංකා IOC සමාගම භාවිතා කරන තෙල් ටැංකි 14 පමණක් තවදුරටත් උන්ට වසර 50කට අපි බදු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ටැංකි 61 ඛනිජ තෙල් සංස්ථාවට 51ක් කොටස් තිබෙන ඉතිරි 149 ලංකා IOC සමාගමට තිබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා ලංකා IOC සමාගමේ පාලනයට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි පෞගිය කාලේ එක දිගට දුක්බර ප්‍රවෘත්තිම අසමින් සිටි අපේ රටේ ජනතාවට සතුටුදායක ප්‍රවෘත්තියක් ලබා ගැනීම ලබා දීමට පුළුවන් වීම ගැන අපි ඇත්තෙන්ම සතුටු වෙනවා ओमिक्रॉन प्रभेदय आसादने ओ तबत रोगीन 41 दिनकु मेरटिन तहवुरु वी तिबेनवा आचार्य चंदिम जीवंतर महता जनतावगेन इल्ला सिटिन्ने तुन्वन मात्राव वहा लबा गन्ना लेसाय मे अतर एलेमेन उत्सव समये तीरणात्मक बवय विशेषज्ञ वैद्य हेमंत हेरत महता प्रकाश कले ओमिक्रॉन कोविड वायरस प्रभेदय आसादने तबत रोगीन 41 दिनकु मेरटिन तहवुरु वी तिबेनवा श्री जयवर्धनपुर विश्वविद्यालय आसात्मिकता हा प्रतिशक्ति विद्या हा शैलजय विद्या आयतने अध्यक्ष आचार्य चंदिब जीवंदर महता मे पव प्रकाश कला ए अनुव श्रीलंकावेन वार्तावन मुलु ओमिक्रॉन आसादितेन गे संख्याव 45 दक्वा इहल गोस तिबेनवा පවතින තත්ත්වයේ හැමේ තමන්ගේ හා ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් මේ සඳහා අපි සාම්පල් 176ක් යොදාගත්තා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් මේ නිදර්ශක ලැබුණේ ගුවන්තොටුපළ ආශ්‍රිතව තියෙන ප්‍රධාන රසායනාගාර දෙකක්. ඒ රසායනාගාර දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන් අපිට සාම්පල් යොමු වුණේ. ඊට අමතරව අපිට ගම්පහ ප්‍රදේශයේ සාම්පල් රසක් යොමු වුණා. සාම්පල් හතරක් මිනුවන්ගොඩ මහර ප්‍රදේශ සභා MOH areas වලින් යම් සාම්පල් ප්‍රමාණයක් අනිකුත් රසායනාගාර වලින් යොමු වුණා. පුණ දිවයිනම ආවරණය වෙන සාම්පල් එකක් නෙමෙයි අපි කියන එක රිප්‍රසෙන්ටටිව් සාම්පල් එකක් නෙමෙයි මේක ફોකස් සාම්පල් එකක්
මේ අතර එළමෙන උත්සව සමයේ තීරණාත්මක වන අතර නිසි සෞඛ්‍ය පුරුදු අනුකම්පණය කිරීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. ගිය පාරත් ජනවාරි පෙබරවාරි වල වැඩිවීමක් දැක්ක දෙසැම්බර් මාසයේ අගභාගයේ අපේ හැසිරීම මත. ඒ වගේම මැයි ජූනි වෙනකොට අපිට මේ ගැටලුව මතුනේ අප්‍රේල් මාසයේ අපි හැසිරුණු ආකාරය මත. ඉතින් අපි මේ පාඩම් දැනටමත් ඉගෙනගෙන තියෙන නිසා මේ තමා ඉතාමත්ම තීරණාත්මක සමය මේ කියන උත්සව සමය. මේ උත්සව සමයේ අපි වගකීමෙන් කටයුතු කිරීමෙන් ජනවාරි පෙබරවාරි මාසවල රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා නොවි අපිට කටයුතු කරගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා මේ අවුරුද්දේත් අපි ගිය අවුරුද්දේ උගදෙනෙක් ඒ කැපවීම කළා. මේ අවුරුද්දේත් ඊටත් වැඩි පිරිසක් ඒ කැපවීම කරලා උත්සව සමයේදී අනවශ්‍ය ලෙස ජනතාව ඒකරාශී වීමෙන් වැළකීලා එවැනි ස්ථානවලට යෑමෙන් වැළකී සිටීමෙන් අපේ ආරක්ෂාව අපි සලසා ගත්තොත් මට හිතෙනවා ජනවාරි පෙබරවාරි මාසවල රෝගීන්ගේ වැඩිවීම අපි ඔය කියන පුරෝකතනවල තියෙන ප්‍රමාණ දක්වා වැඩි නොකර අපිට ඉන්න පුළුවන් වෙන්නේ. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වූ නව රෝගීන් 563 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 586,746 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාද්‍ය තවත් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනයේදී. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14,962ක් ලෙසයි සටහන් වන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. මහා බ්‍රිතාන්‍ය තුල ජංගම ආකාරයෙන් කොවිඩ් පරීක්ෂා කිරීම පසුගිය කාලය තුල ඉතා ඉහළ මට්ටමින් සිදු කරුණා. නමුත් මේ වන විට PCR කට්ටලවල බරපතල හිඟයක් පවතිනවා. මේ නිසා බොහෝ විට ජංගම ආකාරයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම එන හිට ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්වය කනස්සල්ලට හේතු වනවාසේම භයානක තත්වයක් උදා කරනු ඇතැයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවි ගුප්තා මහතා පවසනවා. විශේෂයෙන් අද අලුත් අවුරුදු උදවත් සමග ජනතාව වීථි පැසීම සතුටු වීම මහා බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය ස්වරූපයයි. මෙහිලා ජංගම කොවිඩ් පරීක්ෂා කිරීම ඉතා අත්‍යවශ්‍ය බවයි රවි ගුප්තා මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර PCR කට්ටලවල හිඟය පිළිබඳව කනගාටුව පළ කරන සෞඛ්‍ය ලේකම් සජිත් ජාවිඩ් පෙබරවාරි වන විට PCR ජංගම පරීක්ෂා කිරීම යළි යථා තත්ත්වයට පත් කරන බව අවධාරණය කරනවා. මේ වන විටත් PCR කට්ටල මිලියන 300ක් ලබා දීමට සැලසුම් කර ඇතැයි ඔහු ප්‍රකාශ කරනවා. එය දැනට භාවිත වන ප්‍රමාණය මෙන් තුන් ගුණයක්. කෙසේ වෙතත් ජනතාව සෑම විටම කල්පනාකාරීව සියලු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අලුත් අවුරුද්ද සමරනු ඇතැයි තම විශ්වාසය බව සෞඛ්‍ය ලේකම් සජිත් ජාවිඩ් මහතා අවධාරණය කරනවා. එසේම සාමාන්‍යයෙන් මහා බ්‍රිතාන්‍යයේ සිට බොහෝ යුරෝපීය රටවලට කාර් රථවලින් ගමන් කිරීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. විශේෂයෙන් නොතල් සමයේ මෙය ඉතා සුලභ සංචාරක ක්‍රමයක්. නමුත් කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේද ව්‍යාප්තියත් සමග යුරෝපය හරහා බ්‍රිතාන්‍යයට සේම බ්‍රිතාන්‍යයේ සිට යුරෝපයට යාමද සීමා වුණා. නමුත් ප්‍රංශය හරහා බ්‍රිතාන්‍යයට යාමට සංචාරකින්ට අවසර ලබා දී තිබෙනවා. පැය 24ක කාලයක් තුළ ප්‍රංශයෙන් කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවා වාර්තා වී තිබෙනවා. මේ අතර මහා බ්‍රිතාන්‍ය තුළ දින 28ක් තුළ කොවිඩ් මරණ 332ක් වාර්තා වී තිබෙනවා. පැය 24ක් තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 190,000කට ආසන්න බවයි රට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. මිරිහාන ජුබිලි කණුවේ පිහිටි කිරිපිටි වෙළඳ සැලකට සීල් තැබූ කතාව අසත්‍ය බව පොලිසිය නිවේදනය කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන්නේ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. මිරිහාන ප්‍රදේශයේ පිහිටි කිරිපිටි අලෙවි සැලකට පොලිසිය කඩාපැන සීල් තැබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර පැතිර යනවා. එය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කරන්නේ. මෙය පැලවත්ත කිරිපිටි නිෂ්පාදන අලෙවි සැලක්. මෙහි දිගු පෝලිම් පවතින්නේ ඇයිද යන්න සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ඒ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටයි. ඒ අනුව කළ සොයා බැලීමකදී හෙළි වූයේ අදාළ අලෙවි සැලේ ඇත්තේ එක් කවුන්ටරයක් පමණක් බවයි. ඒ අනුවයි දිගු පෝලිම් ඇති වී තිබෙන්නේ. මේ පිළිබඳව අදාළ කිරිපිටි සමාගමේ සභාපති ආර්යශීලී වික්‍රමනායක මහතාව පොලිසිය දැනුවත් කර තිබෙනවා. දැන් තවත් අලෙවි කවුන්ටර් කිහිපයක් සමග අදාළ මිරිහාන කිරිපිටි අලෙවි සැල විවෘත කර ඇති බවයි පොලිස් මූලස්ථාන නිවේදනයේ සඳහන් වන්නේ. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව පළවන සියලු කතා අසත්‍ය බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
කුකුල් මස් කිලෝවක් රුපියල් 50කින් සහ බිත්තරයක් රුපියල් 2කින් අඩු කිරීමට රජය පියවරගෙන තිබෙනවා. අදාළ ව්‍යාපාරිකින් සමග සාකච්ඡා කිරීමෙන් පසු මේ තීරණය ගත් බවයි රාජ්‍ය මාත්‍ය ඩී.බී. හේරත් මහතා ප්‍රකාශ කළේ. කොරෝනා වඳුරත් එක්ක ඇති වෙලා තියෙන ආහාර හිගය ඒ වගේම ප්‍රවාහන අපහසුතාවයන්ටද ආහාරවල මිල ඉහළ යාමත් එක්ක තත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මත් සහ බිත්තර මිල පාලනය කරන්නට මුදල් අමාත්‍යතුමාගේ පූර්ණ අනුග්‍රහය අපිට හම්බුණා. මේ තත්ත්ව නිෂ්පාදන කටයුතු නිරත වෙලා ඉන්න සමිතිනෝ ඒයි අපිත් එක්ක එකතු වුණා. කුකුළු මස් කිලෝ එකක් රුපියල් 50කින් අඩු කරන්නත් බිත්තරයක් රුපියල් 2කින් අඩු කරන්නත් ඒගොල්ලෝ එකඟ වුණා. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ වෙලාවේදී අපිට දෙන්න තියෙන අනේ උපරිම සහනය එක පහසු මිලට පාරිභෝගික කියන මේ දවස්වල ලබා ගන්න පුළුවන් විදිහට රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නම්බලා තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි. සාමාන්‍යයෙන් හොරකම් කරන්න සහ කලේ රත්රන් සහ මුදල් වැනි ඉහළ වටිනාකමක් ඇති දෙයි. හැබැයි දැන් දැන් එළවලු ගෝනිත් කිලෝ ගානට හොරකම් කරන කතා වාර්තා වෙන්න පටන් අරන්. දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ සිදු වූ එළවලු හොරකමක් පිළිබඳව අප වාර්තාකරු සඳහන් කරනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද උදෑසන මේ එළවලු සොරකම සිදු වුණේ මෙසේ නැති වී ඇත්තේ අමු මිරිස් කිලෝ 10ක් සහ මීලුණු මිටියකුයි. පොළොන්නරුවේ සිට දඹුල්ලට පැමිණි එළවලු මිලදීගත් පුද්ගලයෙකුගේ ලොරියක තිබූ මිරිස් හා මීලුණු යම් අයෙකු සොරකම් කර ඇති බවයි අයිතිකරු පොලිසියට පවසා ඇත්තේ. එළවලු මිල අධික නිසා මේ ආකාරයට සොරකම් කරන පුද්ගලයින් බිහි වී ඇති බවයි වෙළෙන්දන් පවසන්නේ. අමිරිස් කිලෝ 10 අරගෙන ආවිල්ලා ලොරියට දැම්මා මගේ යාළුවා අද ඉස්සරම දඹුල්ල ආවේ එයා ආවිල්ලා ලුණු මිටි දෙකක් අරන් එක මිටියක් ගෙනත් දාලා ගිහින් අනිත් මිටි ගේන්න ගේනකොට අනිත් ලුණු කෑල්ල නැහැ ලොරිය මේ දිනවල අමු මිරිස් කිලෝ 1ක තොග මිල රුපියල් 810ක් පමණ වෙනවා බී ලුණු කිලෝ 1ක තොග මිල රුපියල් 145ක් පොහොර අර්බුදය ආරම්භ වූ අවස්ථාවේ සිටම අප සඳහන් කළ එක් කරුණක් ඔයේ කල දුටු කල වල ඉහෙන පුද්ගලින් ගැනයි. එසේම පොහොර මහ ව්‍යාකරුවන් බිහිවනු ඇතැයිද අප අනාවැකි පළ කළා. රජයේ බලධාරීන්ගේ චීන පොහොර ගනුදෙනුව ඉන්දිය නැනෝ රාජා පමණක් නොව සිල්ලර විලසල් හිමියන්ද සමහර විට සිය මාෆියාවන්ට අසරණ ගොවීන් අල්ලා ගනු ඇතැයි අප නිරන්තරයෙන් පෙන්වා දුන්නා. අද ඒ බොහෝ දේ සත්‍ය වෙමින් තිබෙනවා. පොහොර නැතිව ගොවීන් හෙම්බත් වෙලා ඉන්න මොහොතක තමන්ගේ දුක අහන්න දෙවියොත් දැන් නැති ගානයි. ඒ තරමටම ගොවීන් ගොඩක් අසරණ වෙලා. ඒ නිසාම රජයෙන් දෙන කාබනික පොහොර වෙනුවට වෙනත් පොහොර යොදා වගා කරන්න ගොවීන් යොමු වී ඇති බවට පොළොන්නරුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. පොළොන්නරුව ලංකාපුර තල්පොත ප්‍රදේශයේ ගොවීන් පොල් පොහොර යොදා ගනිමින් වී වගාව සිදු කරනු ලබනවා. නමුත් ගොවින් වැටී ඉන්න මේ තත්ත්වෙන් උපරිම ප්‍රයෝජන ගන්න කළු කඩකාරයින් ඒ පොහොර මිටියක් රුපියල් 11000ක පමණ මිලකට අසරණ ගොවියාට ලබා දීමත් සමගයි. ඔව් වගා හැදින්න දින්දා එක එක පොහොර වර්ග ගන්නවා කියනවා. ඉතින් කීයේ උනායි ගන්නවා. ඉතින් අන්තිම අසරණ වෙන්නේ අපිමයි. ඔය දැන්ුණත් පුළුවන් මේ මාතේ කියොත් ඒ කඩින් මේ 11000යි 10000යි 11000යි මොණියයි. මොන බලල නිකන් අපි වගේ දුප්පත් ඉදිරි කියොත් එක 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 ගානක් කියනවා. නිකන් හොඳට ලස්සන ඇඳලා කාරී කිව්වොත්ම තිබ්බට වැඩි ගානක් කියනවා. ඇත්තටම මේ ගැන හොයන්න අප ප්‍රාදේශීය වාර්තාකරු පොහොර හිතුමතේ ගණන් වලට විකුණන වෙළඳ සැලකට ගියා. මේ එහිදී සිදු වූ දේ මේක යූරියා කොච්චර තියෙනවද අයියා? නයිට්‍රජන් 121යි. නයිට්‍රජන් 121ක් තියෙනවලු අයියා. මේ දෙන්නද මුදලට වඩා කතා කරගන්න පුළුවන්. චුට්ටක් කතා කරගන්නකෝ. කොහොමද? 121ක් තියෙනවා ඒක. මේක 42යි තමයි ස්ටොක් තියෙන්නේ. මම එකනිට මේ 2යි 3යි තමයි දෙන්නේ. ලොකු ප්‍රමාණයක් දෙන්නේ. කාපු කටි කියනවා මම ගේසටියක් දෙනවා ලෝටක. කාපු කටි කියනවා හොඳට නිල් අල්ලලා සුපිරි එකට එවිලා තියෙනවා.
කරන්නට දෙයක් නැති තැන ගෙවල් වල කන්න තියෙන පොල් ගෙඩිය හරි ගෙනත් ගහලා දෙවියන්ට කන්නලව් කරමු කියලායි පොළොන්නරුවේ සමහර ගොවීන් පවසන්නේ. මම ගොවියන්ගෙන් ඉල්ලන්නේ මොකවත් නෙවෙයි. ගෙදර කන්න තියෙන පොල් ගෙඩිය අපි සම්බල් නොකයිමු. මොකද කරන්නේ? ගාමු පොල් ටික ඔක්කොම එක්කහ වෙලා. මුන් හැඳි ගෑවිල මෙයන්ඩ මේ රජයේ තියෙන ඉන්න බලධාරි සේරම වැඩක් නැහැ කියලායි. කන්න තියෙන පොල් ගෙඩිය අරන් ගිහලා අපි ගහමු. ඒකයි මම මේ අපේ ගොවියන්ට කියන්නේ. ඉතේ තියෙන කේන්තියට වෙන මොකටවත් නෙවෙයි. බලන්න මේ ගොවෙමට වෙච්ච දේ. මේ අතර රසායනික පොහොර නැති නිසා ඇලහැර කුඹුරු වී වගාවෙන් 150ක් පමණ අතර දමා ඇති බවයි වාර්තා වන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ එළියට බහින් නැතුව ඇතුලේ ඉඳන් අර ඉන්දියාවෙන් ගේනවා කියන නැනෝ නයිට්‍රජන් බීලා කතා කරනවද මම අපි දන්නේ නැහැ. මහා ලොකුට ඔය කියනවා රටර ආහාරිකයක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් බලා ගන්න අප්‍රේල් වෙනකොට මේ ඉහපු ගොවිතැනෙන් අපි සාමාන්‍ය අක්කරයකට වියුසල් 100ක් 120ක් බලාපොරොත්තු වෙන එකෙන් මේ සැරෙන් අපිට අක්කරයකින් ගන්න වෙන්නේ වියුසල් 30ක් 35ක්. ඒ අපිට කෑමට පමණයි. රටට නම් මේදා හාල් නම් දෙන්න හම්බෙන්නේ නැහැ මහත්තයෝ අපිට. ජීවත් වෙන්නත් බැරි වෙනවා. දැන් තව මාස දෙකක් යනකොට මිනිස්සුන්ට කන්න නැතුව මැරෙනවා. ගෙදර උයාගත්ත බත්හැලිය හොරු ගිනියන කන්න නැති වුණාම දේශීය හා විදේශීය මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම ජනවාරි 3 වෙනිදා සිට ක්‍රියාත්මක වන බව සුරාපදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාපදු කුමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා. පිටරටින් ආනයනය කරනු ලබන සහ දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන සියලුම මත්පැන් නිෂ්පාදන මත ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමට. මත්පැන් මත ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමේ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වූයේ නීති විරෝධී මත්පැන් වර්ග දේශීය මත්පැන් වෙළඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහාත් ඒ වගේම ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන සියලුම දේශීය හා විදේශීය මත්පැන් මත අයවිය යුතු අදාළ බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට අයවීම සනාථ කර ගැනීම සඳහාත්. ඒ අනුව 2022 ජනවාරි මාස 3 වන දින පටන් සෑම මත්පැන් බෝතලයක් ස්කෑනයක් මතම මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීම සඳහා හෝ ඊට සමානව ආරක්ෂිත ඩිජිටල් සලකුණක් යෙදීම ආරම්භ කරනු ලබනවා. ජනවාරි 3 වනදා සිට උත්සාහ කරන්නේ මත්පැන් නිෂ්පාදනාගාර තුළ නිෂ්පාදනය කරනු ලබන මත්පැන් බෝතල සහ කෑන් මත මේ ලේබලයේ යෙදවීමයි. එවිට ඒවා මූලික වශයෙන් මත්පැන් නිෂ්පාදනාගාරවල ගබඩා කරනවා. ඉන් අනතුරුව ඒවා තොග වෙළඳ මධ්‍යස්ථානවල ගබඩා කරනවා. ඉනුත් පසුව ඒවා සිල්ලර වෙළඳ මධ්‍යස්ථාන කරා ගමන් කරන්නේ. ඒ අනුව සිල්ලර වෙළඳ මධ්‍යස්ථාන සඳහා දැනටමත් නිකුත් කර ඇති ලක්ෂ සංඛ්‍යාත මත්පැන් බෝතල සහ මත්පැන් කෑන් තොග ඒ වන විට මාස 3ක කාල සීමාවක් ඒ සඳහා ලබා දී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙයි අප්‍රේල් මාසයේ පළවෙනිද වන විට එම මත්පැන් තොග වෙළඳ පොලෙහි අවසන්ව පවතී කියා. අදත් දිවයින පුරා ගෑස් පොලිම් අලුත් අවුරුද්ද ලබන කොටත් ජනතාවට ගෑස් පොලිම් වල ඉන්න සිද්ධ වෙලා ගෑස් කඩවල ගෑස් බලන්නයි අහිංසක පාරිභෝගිකයින්ට සිදුව ඇත්තේ. අපි මේ සෞභාග්‍ය දැක්ම සමරනවා. ඉතින් මේ අර ගෙදර නිකන් ඉන්න බැරි හින්දා ආව මේ ගෑස් ටැංකියකුත් තරම් ගෑස් තියෙනවා කියලා ආරංචි වෙලා. ඉතින් අද ගෑස් එන්නේ නැtei කියලා කියනවා. ආවොත් ගෙනියනෝ නැත්නම් ආයේ එන දවස ගැන මේ ප්‍රශ්න නැති නිසා මිනිස්සු ඇවිල්ලා ඉන්න ජොලියට. අපි තාම මේ බලාගෙන ඉන්න උදේ 8:00 ඉඳලා මේ තාම පොලිමේ ඉන්නවා. දැන් කියනවා මෙහෙට එන්නේ නැtei කියනවා වෙන කොහෙට දෙනවයි කියනවා. මොකද්ද මේකේ තේරුම? වෙන හත ගහන්නවද මුන් යාණ්ඩුව? මම නම් කියන්නේ මේ විතර මේ කන්නක. පුදුම වේදනාවකින් ඉන්නේ හිටගෙනවත් ඉන්න බෑ. අයියගෙන් බෙහෙත් තරම් ඇවිල්ලා. දැන් මේ පොලිමේ උදේ ඉඳගෙන. අයියානේ මේ අයින්සක අපිට මේම වද දෙන්න කියන්නකෝ. අයියෝ චන්දත් දීලා කරගත්ත හරියක්. අපි උදේ ඉඳලා මේ පෝලිං වල läගගෙන ඉන්නේ මොකටද මේ? අපේ ළමයි බඩගිනී කියනකොට අපිට කවුරු කන්න ගෙනල්ලා දෙන්නේ නැහනේ. කාටවත් මේව පේන්නේ නැද්ද? නිලධාරින්ට ඇස් නැද්ද? හැම පෝලිමකම යන්නේ පේ මහත්තයෝ අපි. ඉතින් අනිත් පැත්තේ සේරම දාලා මේ තැන් වලට ඇවිල්ලා ඉනවා දවසේ කොච්චර කාලයක් නම් විනාශ වෙලාද? දවස් 5-6ක්ම ගෑස් තියුනේ. ටීච ගෑස් එකත් මේ පාවිච්චි කරන්න බයට තියන් ඉඳලා ආපහු අරන් ගියා. දැන් ඊට පස්සේ තමයි මේ ආවේ. මේව ඉතින් ගෝඨාභයට දැනගන්න ඕන අයකම් මට කියන්න දෙනවා කුණුවරපෙන් මම කියන්නේ නේ කියලා නෙවෙයි මුන්ට ගහන්න ඕන අහුවෙනවෙන තැනදි සමේ කාටම එන්න කියනකො මෙතෙන් ටෝන එකේ දේශපාලක් නේ ගෑස් සිලින්ඩරෙම ගහන්නේ ඔළුවට ඒක
යුද්ධයේ ජයගත්තාසේම මෙරට හරිත කෘෂිකාර්මික විප්ලවයත් ජය ගන්නා බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කිරිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් යුද්ධ හමුදාපතිවරයා මෙම අදහස් පළ කළා. යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කිලිනොච්චිය පළවන බලකායේ සංචාරයක නිරත වුණා. එහිදී යුද්ධ හමුදාපතිවරයා සේවයේ නියුතු හමුදා සාමාජිකයන්ට නව වසර වෙනුවෙන් සුභපැතුම් එක්කලා. එළමෙන 2022 නව වසර වෙනුවෙන් අභියෝගාත්මක කාර්යභාරයක් අතිගරු ජනාධිපතිතුමා විසින් යුද හමුදාවට පවරුණු ලැබුවා. හරිත කෘෂිකාර්මාන්තය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම එම අභියෝගයයි. මෙහි අරමුණ වන්නේ රට තුළ හරිත කෘෂිකාර්මික කටයුතු වඩා සැලසුම් සහගතව ස්ථාපිත කිරීමයි. මෙමගින් සැලසුම් සහගතව සිදු කරන සම්පෝෂිත කෘෂිකාර්මික ආර්ථිකයක් මෙරට තුළ ස්ථාපනය කිරීමට අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා. උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ යුද්ධ හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව යුද්ධය නිමා කිරීම සඳහා රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට සුවිශේෂී කාර්යභාරයක් කරලා තමයි අද මේ ජීවත් වෙන ජනතාවට සමගියෙන් සාමයෙන් ජීවත් වෙන්න පරිසරයක් හදලා දුන්නේ ඒ කාලේ. දැන් යුද්ධෙන් පස්සෙත් අපි මේ පළාතුල ජීවත් වෙන ජනතාවට හමුදාවන් හැටියට අපගේ ප්‍රථම කාර්යයට අමතරව ලබා දී හැකි උපරිම සහයෝගයක් අපි මේ වන විටත් ලබා දීලා තිනවා. ඉතින් ඉදිරි වසරේදීත් මේ ආකාරයෙන්ම අපිට ලබා දී හැකි උපරිම සහයෝගයක් මේ පළාතුල ජීවත් වෙන ජනතාවට අපේ රටේ බොහෝ දේවල්වල බැලූ බැල්මට පිට ඔපේ හරි ලස්සනයි. අපේ සමහර වනාන්තරවලත් පිට ඔපේ කොළපාටයි සුන්දරයි. නමුත් වනාන්තර ඇතුලේ හිස් එක්ක වගාබිම් වලට එලි කරලා නැත්තම් සුපිරි නිවාඩු නිකේතන හදලා හාගලකන්ද රක්ෂිතේ වනාන්තරයටත් කන කොකා හනන්න පටන් අරන් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රකාශ කළේ. හාගල කන්ද රක්ෂිතයේ ඇතුළත විශාල ඉඩම් ප්‍රමාණයක් ශුද්ධ කර තේ වගා කරන්න පටන් අරන්. දල වශයෙන් මේ ආකාරයට එලි පෙහෙලි කර ඇති ප්‍රමාණය අක්කර 20ක් 30ක් විතර ඇති. පරණ තේ වගාවන්ද තිබෙනවා. ඒ අතර අලුතෙන් වගා කර ඇති තේ පැල සිට වූ ඉඩම්ද 20ක් පමණ දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ රක්ෂිත වනාන්තරයක්. රක්ෂිත වනාන්තර මේ ආකාරයට එලි පෙහෙලි කර තේ වගාවට මෙහෙවන කුමන හෝ වගාවකට අවසර දුන්නේ කවුද යන්න බරපතල ප්‍රශ්නයක්. සමනල වැව ජලාශය පෝෂණය කරන ජල මූලාශ්‍ර රාශිය මෙම රක්ෂිතයෙන් ආරම්භ වනවා. වන සංරක්ෂණ නිලධාරීන්ගේ නිරන්තර අධීක්ෂණයට ලක්වන හාගලකන්ද රක්ෂිතයට මේසම් විශාල හානියක් සිදු වූයේ කෙසේද යන්න බරපතල ප්‍රශ්නයක්. මේ වනාන්තර විනාශය තුලත් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වනවාද? ඇත්තටම මේ විනාශ කරමින් සිටින්නේ අපේ රටේ දරුවන්ගේ අනාගතය බව මේ අපරාධකරුවන්ට වටහා දෙන්නට අලුත් ක්‍රමවේද සොයන්නට වන බවයි අපේ විශ්වාසය. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ නිවසක අයිතිය නොමැති පවුල් වෙනුවෙන් ඉදිකළ ශාන්ත සෙබස්තියන් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අද සිදු කෙරුණා. ඒ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලක මහල පිරිසුදු කරමින් සිටියදී පුද්ගලයෙකු ඇදවැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දැරියකගේ පියකුයි.
හංවැල්ල කුමාරියල්ලේ දියනෑමට ගිය තරුණයන්ති දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 14 15 29 යන වයස් කාණ්ඩවල පසුවන තරුණයන්ති දෙනෙකුයි. උදාවන 2022 නව වසර වෙනුවෙන් මඩකලපුව නගරය විදුලි පහන් වලින් ආලෝක කර තිබෙනවා. නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය මහත්මා ගාන්ධි උද්‍යානය ඇතුළු බොහෝ ස්ථාන මෙලෙස අලංකාර කර ඇති බවයි වාර්තා වන්නේ. මධ්‍යනුපාත විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.